ඇති ආයිබවන් සුබ දවසක්. අද අපි ඇවිල්ලයින්වා සංගීත ලෝකේ විසේ කාරෙක් ගාවට. වැඩි වෙලා කතා කරන්න යන්න ඕන්නේ අපි ඔහුගෙන් අපි තොරතුරු අහමු කොහොමද ජීවිත කාලේ තොරතුරු. ඉතින් නදීර නෝනිස් කියලා අමතන්නද? ඉතින් අයියේ මේ අපි අද ඇවිල්ලා ඉන්න ඔයාලා ගෙදරට. අපි ඇවිල්ලා ඉන්නේ විශේෂ කාරණේ තමයි ඔයා ගැන හොයන, ඔයා ගැන තොරතුරු ගොසිප් කොරනගෙන ඒ අයට ඔයාගේ විස්තර ඇත්ත විස්තර ඇත්ත කතු කතා කරන්නේ. ඉතින් ඔයාගේ ගම කොහෙද මේ? මගේ ගම ඇත්තටම මම වදින්චි මෙහි තල්ලිල් මාර්ගෙ. මේ මගේ ගෙදර නෙමෙයි, මගේ මේ වයිෆ් මහගෙදර නෙමෙයි, වයිෆ් මහගෙදර. අපි ගෙදර ඇවිල්ලා තමයි ඔයාලා මෙහෙට ආවා. මාර්ගෙ තමයි ඔයාගේ උපන්නේ. අද මේ ටිකේ මාළු හින්දා, මරුවන් පාසල් මාළු හින්දා අපි ගොඩ හරියට මෙහෙ ඉන්නේ. ඒ වෙලාවට දැන් මෙහෙ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඒ ඔයාගේ පංගම මාරු. පංගම මාරවිල. පංගම මාරවිල. ඉතින් මේ මේ කුංජි කාලන වල හැදුනේ අපි මීගමුනේ, ගැටුම් ගොඩ ගෙන ප්‍රදේශයේ. ඉවත්තුනේ මේ වැඩි කාලයක් ඉතින් අයියාගේ අධ්‍යාපන කටයුතු කොහොමද ආරම්භ වුණේ? අධ්‍යාපන කටයුතු ආරම්භ වුණේ කැපුම් වල ගෙන ගොවිසි කැපුම් වල. හරි සුන්දර පැත්තක් පල්ලිය ඉස්කෝලේ අපේ ගේ තිබුණේ පල්ලියට ඉස්සරහම ගේ තිබුණේ. හරි සුන්දර කුංචි කාලයක් තිබුණා. මොකද වැඩිපුර කුංචි කාලයක් නා හරි ලස්සනයි පාලනයක් තිබුණා පොඩි කාලේ. අපේ ජීවිත ගමනටත් ඉතින් මේ පල්ලි ආభాෂේ ගොඩක් වැදගත් වෙලා තියෙනවා කියලා අපිට අනිවාර්යෙන්ම ගොඩක් දැන් ඉස්සර මම දැන් අපි දන්නේ නැහැ මොකක්ද හාමුණි කියන එක. අපි දන්නේ නැහැ මම හාමුණි කියන එක. මම ඉගෙන ගත්තේ පල්ලි වෙන කවුරුත් උගන්වලා නැහැ. ඒක ඉතින් ඒක අහන් ඉඳලා පල්ලි ගීතිකාවල හාමුණි කරන්නේ වයි අහන් ඉඳලා ඔතෝම් මන් දන්නේ නැතු මම හාමුණි කරනවා. ඒ කියන්නේ අලුත් කටහඬක් එක්ක අලුත් වෙනසක් වෙලා මේ හැමදේම ඉදිරියට එන්නේ ගීති කණ්ඩායම. ඔව් 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 මම ගීති කණ්ඩායම හිටියේ නෑ. නමුත් මට පූජාවට හැම පූජා පූජාවට අනිවාර්යෙන්ම අපි වරිනවා එකක් අපි අපි ලොකු අම්ම ඇහිලා 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 ඉතින් ගීතිකා වල තිබුණු ඒ මේකෙන් තමයි ගීත ගායනා කරන්නත් ඔය හැකියාව විශේෂයෙන්ම හාමිනි කියන ඒවා ඉගෙන ගත්තේ ගීතිකාවෙන්. ඒතර අයියාගේ දැන් පුංචි කාලේ ඉඳලම මේ ගායනයටද වාදනයටද අපි දැන් දකින්නේ අපි අහන්නේ නදීර නෝනිස් කියලා ඔක්ටෝපෑඩ් වාදන කලාවේ රජු ලෙස. එහෙමනේ කියන්නේ. රජුරෝ නෑ. ඒතකොට එහෙමනේ අපි හඳුන්වන්නේ. ඒතර ඔයා හිතනවාද ඔයාට කලින් එහෙම කෙනෙක් හිටියා කියලා? මම හිටියා ගොඩක් ප්ලේස්ලා හිටියා. මෙහෙමයි ඕකේ මට ඇත්තටම මේ මට ඉස්සෙල්ලා ඈඩ් ගන්න හිටියා. ඔයගෙ මේ ඉතින් අර ඒගොල්ලෝ ප්ලේ කරපු විදිය අර එක විදිහකට එක ඉරියව්ව කියනගෙන එහෙමයි. දැන් මම කරේ ඕක නටලා කරලා පිටක් කර. එහෙමක වෙනස් පැත්තකට අරන් ගියා. ටෝන්ස් පැත්තක් චුට්ටක් වෙනස් කරා. ඉතින් නැත්තම් හොඳ ප්ලේ කරනවා. ඒ කියන්නේ මං කා මගේ කාලෙම තමයි අජිත් සංගීත පාදිත් ආවේ. අජිත් මට ඉස්සෙල්ලා. ඉතින් අපිට ගහන හිටියා අජිත් අජ්ජා. එතකොට අපේ ජනා වපුරා ඉන්න ජනා අපි තුන්දෙනා එකම කාලෙම මම ගන්න. ජනත් මට ඉස්සෙල්ලා ප්ලේ කරා. ජනත් මොකද අක්ෂේ. ඉතින් ඊට පස්සේ මං හිතන්නේ මම ඊට පස්සේ ආවේ. නමුත් අර මගේ අර ඉරියව් ඒ ඩාන්ස් කර ඒ දෙන්නම සිං කරේ නෑ. ඉතින් මම සින්දු කිව්වා. චාන්සයක් ආවා. අපි මේ කියන්නේ ඇත්තටම ප්ලේයින් ගත්තොත් මේ ජූඩ් මේ ගොඩක් දක්ෂයි අපි අජිත් ජනත් ගොඩක් දක්ෂයි. ඉන්නකොට දැක්සයි මගේ තියෙන වෙනම පැත්තක් ඉන්නේ. ඒ කියන්නේ ඔයා සංගීත කණ්ඩායම් කීපයක් එක හිටියානේ. ඒ කියන්නේ අයින් උනේ ඔයා අධ්‍යක්ෂයි කියලා හිතනවාද ඔයාලා? ඒ කියන්නේ එයා අධ්‍යක්ෂයි නෑ ඔයා අධ්‍යක්ෂ වෙන්න ඕනනේ. නෑ මේ මෙහෙමයි. ගොඩාක්ම එතන වෙන්නේ. දැන් ගොඩාක් අය කියන කතන්දරේ දැන් මට මේ බෑන්සුල් ඉන්න බෑ කියලා කියනවා. බෑන්සුල් ඉන්න බෑ කියන්නේ මෙහෙමයි. එහෙනම් ඉතින් මම දැන් මගේ දරුවෝ දෙන්නයි මගේ වයිෆ් එක්ක මම අවුරුදු ගාණක් ඉන්නවානේ. ඉතින් මේක හරියන්නේ නැහැ කියලා දාලා යන්න එපා එහෙනම්. මට අන්නේ වගේ මම සැටිස් වෙන්න ඕන. මම ඉන්න තැන මට සතුටින් ඉන්න තියෙන්න ඕන. ආයෙත්ින් ඒක මොකුත් නැහැ. මියුසික් නේ කරන්නේ. මේ මියුසික් කරද්දී නිකන් බෑන් ලීඩර් හෝ කවුරු හරි කෙනෙක් රවද්දි අපි රවාගෙන ඉඳයි ඒගොල්ලෝ hina වෙද්දී අපි hina වෙන්නේ. එහෙම කරන්න බෑ. මම කොටු කරලා ඔයා ඒකින් මිදෙන්න ඕන. කොටු කරලත් නෙමෙයි මට හැමදෙස්සෙම මට තියෙන දෙයක් ඒක කියන්නේ මට
මට ඕන නිදහසේ ඉන්ද නිදහසේ මියසික් කරන්න හරි මේක මේ කරගන්න හම හම බෑ ස්කෝල බල වගේ හිම වැට කරන්න ෑ මියසික්න කරන්න ඉති මේ ඒ දෙවල් එක්ක තමයි මට එන්න බෑ කියලා හිතන තැන්ගොලින් මාහයන්න තමාර තැන්ගොලින් අයින් කරා නමුත් අදටත් ඉතින් අපි සංගීත කණ්ඩායම අපි නම තියලා තමයි අයින් කරා කියන කාරණයට එමු. අයි මම කැමති මම සහ අපි බලන් ඉන්න පිටස කැමති වෙයි. ඔයාගේ කොහොමද ආරම්භය ඇති වුණේ? කියන්නේ බීට් බෑන්ඩ් කලාවට අවතීර්ණ වුණේ කොයි කාලෙද? එතකොට කුමන සංගීත කණ්ඩායමකින්ද ඉස්සල්ලාම ආවේ කියලා අපිට දැනගන්න පුළුවන්ද? ඔව්. ඉස්සල්ලාම මම යයි තමයි පටන් ගත්තේ. ඒක නිම මත පත්තු කරලා අපි එක්ස්රේ කාඩ් වලින් අයිය හදනවා. එතකොට මේ මේ ටේබල් පෙට්ටි කරලා පුට් හදලා ඉස්සනම් පුට් එකක් ඇදුවා අපි අයියා පුට් පෙට්ටියක් ඇදුවා සයිකල් එකේ අර බ්‍රේක් කියන කෑල්ල අරගෙන මෙහෙම පුරවගෙන තියෙනවා අරගෙන ඒකට දැන් දාන්න මුකුත් නෑ කුරුම් බැට් එකක් ගහලා පුට් එක දාන්නේ ඒකට කුරුම් බැට් එකක් ගහනවා එතකොට ඒ පුට් එක වගේ ඒකට අර ස්ප්‍රින් එකට දාන්නේ ටියුබ් කෑල්ල මෙහෙම ඇදලා එන්න ඔය වගේ අපි අයියා නානක් ප්‍රකාර වැඩ කරනවා ඉතින් ඔය දිහා බලන් ඉඳලා අයිය පෑඩ් එකක් වගේ හදලා තිබුණා ඕකට අයි මම පෑඩ් එකට මෙහෙම නිකන් දාපු දාන අයිය ඩ්‍රම්ස් ගහනවා මම පටන් ගන්න ඕ පටන් ගත්තා අයිය පටන් ගත්තා ෂයිනින් කියලා බෑන්ඩ් එක මේකේ ඇත්තටම සින්දු කියන්නේ කිව්වා සින්දු කියන්නේ කියනවා සින්දු කියන්නේ කියනවා කොහමද ඉස්සර සවුන්ඩ් ප්‍රැක්ටිස් යනවා කියලා කියන්නේ සවුන්ඩ් ප්‍රැක්ටිස් කියලා කොහමද පෑඩ් ගහන එක්කෙනා වෙනම හිටියා මම සින්දු විතරයි කිව්වේ කොහමද පෑඩ් ගහන එක්කෙනා ඇවිල්ලා නැහැ නම් පෙට්ටිය. ඊට පස්සේ මම මට කිව්වා ගහන්න කියලා. මම ගැහුවා ගහපුවාම වැඩි සෙට් හිටපෙට් වලට වඩා සෙට් වගේ එහෙම හිටුණා. ඊට පස්සේ එතන ඔයා කියන්නේ ෂයිනිද මොකද්ද කියලා? ෂයිනින් බෑන්ඩ් එක කියන්නේ පළවෙනි එක. ඊට පස්සේ අයියා මොහොම කර කර ඉද්දි අයියාට රටෙන් දුමනාවක් තියෙනවා. අයියා හදිස්සි පසාද මනින්න අයියා හම්මුනලා අයියා වෙන අයියා හැබැයි කිව්වේ ඔයා නතර කරන්න එපා කරන වෙලේ එයා නතර කරනවා යාර නතර කරන්න වෙනවා ඔයා කරන් යන්න කියලා කිව්වා කාලයක් යද්දි මේක ඒ සමිත කරලා කොච්චර කාලයක් හිටියද මේක කොහොමද ඉතින් සංගීත කණ්ඩායම කියන්නේ ප්‍රැක්ටිස් කරනවා අය කරන්නේ නැහැ ඉතින් අර ප්‍රොෆෙෂනල් නෙමෙයි වෘත්ති මේ අපි වාව දකින්නේ එකපාරම ෆ්ලෑෂ් බෑක් වෙන්නේ මම අහන්නේ එතනින් එහාට කතන්දර අහන්න ඕනේ ඒ කියන්නේ එතනින් එහාට තිබ්බ අතීතයක් ඇතුළේ ඒ සංගීත කණ්ඩායම ඔක්කොම මතක් කරලා කවන්නේ නැහැ ඊට පස්සේ කොහොමද තමයි මට ඕනි බීරිස් ප්‍රමුඛ සහර සංගීත කණ්ඩායම ඒක තමයි මට හම්බෙච්ච බ්‍රේක් එක ඒ කියන්නේ මට අවුරුදු 16ක් හරි මොහරි ඕලෙවල් කරපු ගමන් හම්බුනේ ඉතින් ඒකට ගියා ඒකත් මම හිතන්නේ අවුරුද්දක් විතර හිටියා අවුරුද්දක් ඉඳලා ඒකිනුත් කොහොම හරි මේ ෆයින්ඩ් වුණා කොහොම හරි මේවලු වලින් දාපු කේ සමන් මම වුණාද මමදලා අයින් වෙන්න සිද්ධ වුණා ඒලා වුණා කොහොම හරි ඒ ඉඳලා අවුරුදු දෙකක් විතර ඉඳලා සෙට් වුණේ ෆ්ලෑෂ් බෑක් ඔව් එතකොට වා ගොඩක් සංගීත කණ්ඩායම වල වාදනය කරලා නැහැ දෙකක් වගේ තමයි තියෙන්නේ ඔව් පෑඩ් ගේවි මම හිටියා ෆ්ලෑෂ් බෑක් හිටියා සහාරා ෆ්ලෑෂ් බෑක් එතකොට මිරිස් බෑන්ඩ් එකේ දවස් තුනක් හිටියා ඒක නම් වෙඩින් තුනක් විතරයි ප්ලේ කරේ එතකොට සිටි ක්වීක් ප්ලේ කරා ඒරෝස්පේස් එතකොට ආයි බෑන්ඩ් එක ඔය අතර තිබ්බා මගේ බෑන්ඩ් එක අප්ඩේට් සංගීත කණ්ඩායම ඒකේ මම මුල් හරි ප්ලේ කරා හරිගම්පා මම ප්ලේ කරේ නැහැ සිද්ධ කරා ඒතර අප්ඩේට් බෑන්ඩ් එකේ ඔව් එච්චර ඔව් එතරයි දැන් ඔය අතරදී වාට ඒ කාලේ ලැබුණු උදව් සහයෝගය මොනවද? කියන්නේ ශේෂ්ත්‍රේ හිටු ප්‍රවීණයන්ගෙන් මං අහන්නේ ගානෙට නෙමෙයි. වාදනයට දුන්න සහයෝගිතාවේ තිබ්බද ඒ කාලේ? අපි ඇත්තටම කතන්දරේ සහයෝගය කියන එක නම් නෑ ඇත්තටම. සහයෝගය කියන එක නම් බොරු කතන්දරයක්. ඒ කියන්නේ මම වාගෙන කෙලින්ම ඇහුවොත් එන්න ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමෙන් වාට ඇත්තටම මම මතක් කරන්න අරුණ අය වරුණ තමයි මගේ ටෝන්ස් පැත්ත ඒ කියන්නේ මෙහෙමයි ඒක මෙහෙම આવුත් හොඳයි කියන තැන අරුණයි අදටත් මම හිතන්නේ ඒ සේවය කරනවා ටෝන්ස් මෙහෙම આવුත් හොඳයි මේ පෑඩ් එක ළඟට ඇවිල්ලා මම බල මේ ටෝන්ස් දාලා මට ගහලා යාව ගහලා මෙහෙම આવුත් හොඳයි කියලා හදලා දීලා තිනවා අරුණ ඒක මම ආදරෙන් මතක් කරනවා
ඒවාගේම මේ මුල් දවස්සල ඇත්තර ම සුදි සිගිත් අයිත් එක පාරෙන් ආපුහම් මොකක් දයියට ඔන්න එක ඇද මේක මල්ල කියලල කියල තියෙන ලෝබ නැතු කියලතින්න ටෝන්ස් කවරුත් මට ගිත්තෑ ම ආදර මත කර හරිම නීතමාන කෙනෙක් එක දවසක් මම කරන කව මගේ හිතේ දිික ටෝන් සේර මැව එකක් නෑර සේර කාලේ සුජිත්තයවාගේ වීරය ඒගැන යෝවේ ගැන ඒ ටෝන්ස් එකක් ඒ ටෝන් එකක් ගහන්න කිය නාසයි ඉගැන ලස්සන් ටයනවා ලෝක සැට්ටාපු කාල අපි ඇහ වේවන් අපි තරම්බුසේ වන්න බොඩි පොඩ පොඩි කාල සම්පලාව මේරියන්ස් මේරිය සෞද්ධ ගෑන්ඩයන්සර ඌ ඇහු ඉංගලිසි ගතන්ද රැන්න ඉතින් ඒ ටෝන් සදන් හරි මාන්සල අපි දුරිිතයෙන් ම ගිල් හම ආපු ටික්කට මුණු සෙට්ක මට කියාව විතෑමට ගොන්ගල මෙන්න කවරුත්නයකින් මටම යකරලා ක්‍රිස්ටෝපරයිය සෞන් ඉගිනි අපි ක්‍රිස්ටෝපර ක්‍රිස්ටෝපරයිය නට උදව් කරලා තිීම මේ ටෝන් ඩාන්න හෙමයි මේ මයි කියර පෑටේ ලඟට ගිල්ල කියලදින ටෝන් එක නමක් කාපන මේ මම නම් දන්න නීති නම් කියලවෙල පෙන්න ඒටයි ඔය දැන්ය වාදනයටනවාට උදව් කරන ඒ වාදනය ඇතුලතිය වාට උදව් කර නැති දරද ගායනයට කොහොමදවා පිෂ්ට වෙන්න ගානයට පොස්ටෙන්ම පොඩිකාරෙන ඇත්තනම සිින්දු කියන්න පුළුවන් පුළුවන් කියන්නේ ගොඩාක්ම හැබැයි තිබුණේ මේ මම අරර සිංහල ඒවා වැඩීම අරර කීපු නැතිගේස් එකක් තිබුණ ඒකැන මම පෑස්පත්ම ඇවල මුල්හරිය පැත්්‍රෙක් බෝස් ලගේ වගේ ඉල්ලිශය හෙම තමයි කිව මුල් කාලෙම වැම සිංගම කිව්වා ඉ ඕක කියන්න නැතුවෙද්දී නැතුවෙන හැකයාට අඩුවෙනක කියන්න කියන්නනේ හැදෙන්න්නේ පෑස්්පයක් සමිට කණ්ඩාාව ඉදී ගොඩාක් දෝට ගායනකව පාතටාවා ලයින් ඉගැ කෙලින්ම ගෙනවාට සිදු කියන්න අවස්සා දුන්න අවස්ථා වටුයි දුන්න නේ මේකන ඒක ගොල්ලන්ට පරදි කියන්න බෑ යුට්ටේක බෑන්්ඩක නායක අදායකන තව ගායක දෙන්නෙක්කින්නවානේ ඒ ගැත්ත ඉගල බෑන්ඩ කැන ගැත්ති බෑන්්ඩ කරෙන් පෝටික ලෙගුල යන ලස්පැක් කියන්න ගොල්ලන්ගේ පිරිනල් කරක් සදු කියන්න ගටන්න වැඩි පුරසිදුන අරමය ැමිල්ල ගක්න්න රෝස ඉංගලිෂ එකක්න අරය මේන් සිද ප්‍රශාන්න බැන්ලීට යා සංගත කණ්ඩන්න හෙවන්නේ තොකොට එතන දෙයා වැරදින්න අපේ හිතර දෙන්න පුළුවන් නමුත් ඒක ඒ ඒ අපි හිතරදිනට ඒක මේකක් නෙමේ යාගේ පැත්තේ පැත් හරි එතුවයි ඕක දැන් වාදයන් කොච්චර කාලයක් ෆෑක්්බැක් සංහිත කන්නාය වාදනය කරාව අවු නම අරු නමයක්ට ඔය අවාල දැන් අවුතු නමයක් එකට හිතපු ජීවිතය තුළ ගැන්න ටීම්ම යන්නේ ටීම් එක තුළති ද ඔයා පලනය අවුද්ධ තුළ නෙමේ නදර නොනෙස් තව අවුරුතු පාගති ඔයාගේ වර්ධ නැත්තෙක් ඔයා ගායක කුත්තෙනවා ඇතෝටවාගේ පටහඩත් ප්‍රණතාව වැඩි වෙලා කොතරට යනවා එතකොට ඒ අවස්ථාවල වට කැපි තිබ නෑ ඇතර මේ මෙහෙමයි කැකන්ඩ කියන්න එක කාල ඇතින කපන්න පුළුවන් පසුත එපා වෙන අයිති අරහරෙන් කපනමය කපන අර සුවචුවක ප්‍රතියති ජෝයක සමාර ඒකට යාව දාන්ට පා කියල සමහරුවය මම වශයෙන් කියන්න දාලා එහෙම මමහන්න දැන්නෙමේ ඔයා ඒ කාලය ඇතුළ ඊටම කාල කාලම ඒ කාලත් එහෙම තිබුණ තිබුණ ඉති කාලේ චුට්ටක් ඉවසලා හිටියා ඒ කියන්නේ පහ පස්සේ පස්සේ පසේ කපන් බෑ මිනිස්සුන්ට ඕනවේ දිගන්න එකට කපන්න බෑ ඒක කාලයක් මා සංගිත කන්න අයිගල මාදර මතක් කරන විශාරයාව විශාර සුපසි සංගිල කණ්ඩයන් නැවතිලා මම සිින්දු කියන්න මම පටන්ගත්තයි ම සිින්දු කියන්න ගමන පටන්ගත් අහිතරයි නැතින මට ශෝත් නෑ නෑලද මට කතාලක අයියේ බායනවා අයියමන් දානවාකිට වාට එකක් රාද උදව්වමන් හරවා මතක් කන විසාර විහාර තමයි පලනි මේ උදවෝදිර අපි මයි තෝරගේ ලාර්වාස ඇත්තම ගොඩක් වර්ධනයක් ප්‍රසංගාව එතකොට අපි නබින් මල්ලි ප්‍රහන්කමට දුන්න සිින් කරන්න හලින් පටි ගෝල් කක්ේ මට මට ශක්තියක් දුන්න වෙන කවුරුත්ම
ෝල්ට එහෙම මට එම එන්නකි වෙනෑ මංම සිල්ලි ජනප්‍රය කරගෙන හැම ගයාමසක් කිම දන්න එතකොට ඔයාතාමද කියන්න ඔයාතකොට දැන් ඔයා ආවේ එතකොට ප්‍රෝගම් ඒ පස්සන ඔය පස්ස ඒ කාලදි ඔයා ඔයා ගණන්න තැවත් එක්ක ඔය කටන්න එක ඔයා නද නොනිස් චත දෙවු අයගේ එතකොට පලවෙන කීදේ මොකක්ද අපි දන්න දන්න ඒවද ඉින්දුව මුළුරෑක් දිවරා විසිලා කියල ලස්සන ඔයාගේ නිර්මාණය නිර්මාණය කැසට් එකට දැම්ම සීරම සින්දුවල ඔයිස් එහෙන එක එහෙන්න කැසට් එක මොකක්ති කියල මට වන ඒගැන ගීත පහලෝ මැහෙනවා ඒ හිද ඔොයිස් මදී හැම කහන්න න මහිතන්න අසාධරන කියලා අසාධරනන්නේ මහිතන්න ික්සින්න පොඩි පුඩි අවුල්ලවා හම කත්තමා වෙලා තින්න ඒකත් පොඩි කනගාටුට හේතුවක්නවා ඇද ඒට හෙම හෙම උනා කියලා හම මනුස්සේ නැතිව මනුසේ නැතිවෙන්න නෑද දැ ඔයා බලන්න අපි අබ්බේට් යැහවාද බේස් පිටර්වාදක ඇවි හිත වැඩක් කරගෙන මනුස්සේටන්න අපි හරියට ලස්සන් අපි නිහත මානව හරි පිරිසිදියනන සිකිලික්වත්තන්න බ අනි එතන්ට දෙවන් වහන්සේ අපි අනිවා අදාන ජේසු තන්ට ගෙනන අප දීට ගිය ඔයාගේ මාර්ගෙත් ඉන්න කෙවිස්වාස උපරිම දය නක්තම තරන්න ර ජේසුම විශවාස කරන පොඩිකාරය මංකිම පල්ලිස්සර හැදන මියසික්තියා ඒගැන්නේ වෙලාකට මියසික්ති බන්නත් මත් සාමාන්‍ය රස්සාාව කරන කොහ බටක ම විශාලීද නමත් සමහට ඒගන්න මෝකර කාගහරි ලොබ්බ ගන්න කරන්න මෝකර සේවයක් ඊම කරන්න වෙනවා ඇතින් ජේසු ේ දයිවෙන්තම වෙලා වෙලානික ඔපටමන වෙලා 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 වෙලාන විදිදවා නිර්මාණ මේ වනකට ඔයාගේම නිර්මාණ කියක් තියවා සේරම නිර්මාණ පනහක්තර ගෙදන්න එත පනහම ඇහිල තියනවද වෙනසුන්ට ගොඩක් දුරට නෑ ගොඩක් දැ පුංචි සමනලිකසට පට ඇඳ දාහතරත් තියෙන ඊට පස්සේ සින්දූ කර 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 සෑන්ට මේ කියන්නේ ගොඩක් දේවල් ඇහිලන ගොඩක් සින්ද ඇහිල නෑ නමුත් ඇහිච්ච තියෙනවා දාහයක්විතර ඒක ඒකින් දුවන ඇති අලුත් එකක් කෙරවත්ේ පරණ ඒවා ඉල්ල නොදමා ඉතින් වාටයි ආසන දාපව පැඩ්වාදක්වෙන්න ආය ආවෙත ආවේතනින් එවනාට දැන් ප්‍රශ්න තියන්නේ දැන් තෙන්ට ගියොත් සංගිත කණ්ඩායමක් මම දැන් සංගිත කන්නය පටන්ගත්තත් පටන්ග සංගිත කණ්ඩායනේ මම ඒක දැ ඉවරණ කල්ලින් ලෝ තබි ඉවත්තෙන් වන්නේ සේරම කරන්න සංගිත කණ්ඩායමක දලා දැන්නේ යන ගීව කතාවනුව පැඩ්ඩ විදරක් පේ කරලේ හම්මින මුදල අදී ීතේ ගෙන යන ගායගත් ීත එක සංගිරික දෙකක්තුම දරගල හම කරොත් තමයි මේන යන්න පුළුවන් මේ කරන්න කරන්න පුළුවන් ද අයගේම ඇතවල අපි කලින් කතා කර අයගේ තියෙනවා තිබ්බ සංගත කණ්ඩයම් සරිගම්පා අප්ඩේ එතර ඇත්තල තව තිබන ඩික්්‍රි කියලා පටන් ඩික්්‍රි කියලා දැන් ඒක දැනයි පටන් කරම් ආය පටගන තියෙන අලුත් රහසක් දෙක ඇත ඒක ප්‍රසිද්ධ රහසක් වෙලා ති නැතම මඟලීට දෙන්න එක හරිම ඔත්තාව හරිත මෙදාම මේ අප තම හරිතම ලයිවික දැන්නේ ඩික්්‍රි සංගිත කණ්ඩෑම එකකෝස්ටික් දැන් මම විස්තර කියන්නකොද සරිගම සං පා සංගිත කණ්ඩෑම කරද්දි මට ඇත්තම ලොකුවට ආර්ථික ප්‍රශ්නාව ලොකුවට කියන්නේ බෑන්්ඩ එක කරගනාවන සමාර්ග මට සෑන්ඩ ප්‍රශ්මතික මුණ දෙන්නේ ගැන ඉවත්වෙන්න මෙන්න ගොඩක් පසරන නදීර නෝනිස් යම් කිස්තන කින්බියවුණා නදීර නෝනි සරහා බියුණ චරිත අදරත් අදටත් ඉන්නවා අන්න ගමන් කියනද හිටියා අබ්ඩේට් සංගිත කණ්ඩාය පටන්ගත්ත ඒකත් සාමාජිකයන් ටෝන විදිහට අයින් ඉන්ඩ ඕන කිව්වා වෙන මංතු අයින්ල ම මෙතිනි හට බෑන්්ඩෙක් කරන්න ඒනකොට මගේ චරිතයක් ම හදාගෙන මට බෑන් කරත් එකයි නැකත් එකයි ඒකට සමහර සාමාජික හිදමයි මං අපප්ඩෙක් සංගිත කන්න පටන් ගත්තෙත් හො ගුල්ල කිහම මෙමයි පටන් ගම මෙම අපි කරගන්න දන්නේ ම පටන් ගත් ඒගුල්ලම කිවවාන්ති ොන්න ඒක පටල්ලගන්න ඒ නමත් ඒගුල්ල මින්න තැනකට මන්දීලදන්නේ කරගන ඇන්න කියලා ඉ ඒක ඉවිදී නතර කර සතුර සතුවා දැන් අද 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 ඇත්තලම ඕල් රයිට් සංගිත කණ්ඩායම චාල්සින්න බේස් ගිතාර්වාදක එතකොට ලීර සංගිත කණ්ඩායමේ ගම්සාරක චූලා ඉන්නවා එතකොට අද සීරිය සංගිත කණ්ඩායම නායක ඔවු ඉනේශීන්න මගාව ලීඩ්ගැව මල්ලෙ
ඔක්ට පෑඩි සතේ අග්‍ර දෑන්ටික පසුන් මල්ලන්න මගේ මුල්ම එක්කෙන සරිකම් සංගිත කන්නන් එතකොට අද බ්‍රෑන්් සංගිත කන්න බේස් ගිටරවාදක ජූට්ඉන්න හතක අප්ඩේට්ටිටපු එති අංජුවර්ණ කොල ඉන්නවාද හිරුස්ටා ඕ ඒවගේ ගොඩක් ඒගේ නමෙන් ඔයා ගොඩක් දව කරලා තියෙන උදව කරලගෙන ගොල්ලොම මං ගැන තැනකට ගත්ත එගොල්ලො ගොඩ ගියා ගැන කාවත් අමාරු වැටුන්නෑ පට්ටියම හොතර ඉන්නවා ඉතින් එහෙම කාටත්මට දොසක් කියන්න බෑ ඒගොල්ලගින් හොත් ඒගොල්ලුගේ ම කවුද කියලා ඉරිමත් එහමත් ඇතින දැන් ඩිප්පි සංගිත කණ්ඩෑම පටන් ගත්ත එකෝස්ටික් බෑන්ඩ් එකක් හැටියට ඉති එකෝස්ටික් බෑන්ඩ් එකක් හැටියට පටන් අරගන මට ආසාාව තිබුණා ඉති එකෝස්ටික් බෑන්ඩෙක් කරගන යද්දී මට තේරුණා අපි මම දන්න දේ මේකන අපි දන්නේ මම දන්නේ මම හිටියේ ඉලෙක්ට්‍රික් බෑන්්ඩල මම ආරේතනින් දැ මම මේක කරන්න කොහොමද කියලා දන්න අතන සමහර වෙලාවට සමහර දන්න ඇති දේවල් සහ කරන්න අමාරේ මං ඉතින්ට ගහමත් මගින් අර සිින්දුම ඉල්ලන්න එතන එතකොට ඒක කරන්න බැරිහම මනුස්සු තරහාව හොඳම වැඩේ තමයි මම මට මගින් ඉල්ලන දේ තියෙනවා ඉල්ලන දේසා මට කරන්න පුළුවන් දේ කරලා මේ අවුද්දෝනේ අපි එලිමහා මේරිකාවේ ගත්තියත් එක්කම මේ මැරණ කල් ඉන්න ඩිග්‍රී සංගීත කණ්ඩායම දැන් අවුඩ්ඩෝ බෑන්ඩ් එකක් ඕනම වේදිකාවක ඕන දානම් නදින අයියවා දැන් අලු සංගීත කණ්ඩායම ගැන දෙවා කිව්වා එතකොට දැන් වාට හොඳට විශ්වාසද මේකත්වා කරයිද කියලා මමයි කරන්න පුළුවන් සිස්ටම් එකට හදා ගන්න ඕන දැන් පලනි පාර දිනිපේනි පාර අසාර්ථක වුණාම දැන් මේ දැන් මේක අපි යන්න පුළුවන් සිස්ටම් එකට හදාගෙන තියෙන. ඒ කියන්නේ මේක තනියම කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි ජු. මැනේජ්මන්ට් එකක් අනිවාර්යෙන්ම තියෙනවා. දැන් සමහර එතකොට හිතනවා මැනේජර් කෙනෙක් දාගත්තාම මැනේජර් සේරම අයිතිවාසිකම් අරගෙන මැනේජර් උට ඕන විදිහට පාලනය කරන ප්ලේස් ලව. එහෙමත් බෑ. දැන් ඒක අපි මේ විදිහට ලීගලි කියන්නේ නීත්‍යානුකූලව ඒක මටත් ඒක අයිතියක් තියෙන විදිහට මැනේජර්ට තියෙන විදිහට අයිතියක් තියෙනද සංගීත කණ්ඩායමේ අපි ඉන්න බෝයිස්ලට ඒගොල්ලන්ටත් බෑන්ඩ් එකේ අයිතියක් තියෙනවා මන්ට වගේම ඒගොල්ලන්ටත් තියෙනවා මම නිකම් අර මේ මං ඉස්සෙල්ලා කිව්වාගේ මේකනේ අර මුදලාලි කෙනෙක් වගේ බෑන්ඩ් එකක් කරන්න බෑ ඉතින් හරි ලස්සන්ට යන්න ඕන වැඩක් මියුසික් නේ කරන්නේ කලාවක් නේ ඒකින්ද සේරම සිිස්ටම් එකක් හදවද නැමකනම දැන්න පටකත් සිිස්ටම් එක කියන්න මේ හරි යන සිිස්ටම් එකට හදර ද එතකට අයි ඔහම යන ගවනද වාට කලින් බෑන්ල දෙවාගේ නත්වා කරපු සංගත කණ්ඩාම කිය පට්ටියතුම කල්චාර කමතිගන්නේ දැන්ඉන්න ලොහු අය ප්‍රවීණ ගොඩක් දුරට ගොඩක් දුරට ගොඩක් දුරට දත් නිගටව් ඒව තමයි තියන්නේ නරක පැත්තර තමයි ගොඩක් කරන්න එපාම් කියල තමයි කිවේ ඒකෙත් සාධාරණයක් තියෙන මොකද මම තනියම කරද්දි නම ෝ ගන්න ඕනාතකොට විකාර කම්ගේ ඉඩම්ම කරනොත් ඒකගේම් බෝ නැතකොට එතන බලන්නවන ම ෝල්ට එන්න එක හරි කරදර වැඩක් සමහට හෙමත් කියන්නති සමහරයන ඇත්තට හ අත්තලාගන්න මොකද පැහැදිලිම ඉස්සරහට ආවාර දැන් ඉස්සරහට ආවා ඉතින් අරර ගොඩක්ම හැම කෙනෙක්ම ගොඩක් විශ්වාකරන හැමදීම ඇඟට ගන්න හොඳනෑ අර නිවාර හොඳ දේවිතරක් ඇඟට අරගන අනිත් දෙවල් අයින් කරන්න ඕන ඉස්සර ඉතින් හෙමනෑ අර මාරිය ආදරයටන කියන්නේ ලැබයි පාලක් ගැට පහම තිම සමහරු කියලතිී නිකන්නේ වැරදි දේවල් ඒව වැරදිවලුත් මං අරගෙන තියෙනවා ඉතින් අපි ඒක ගන්න බැලන්ස් කර යන්න ඕනේ සමහර දේවල් වලට ජීවිත වැරදුනා වැරදු නැහැ ඕන කෙනෙක්ට වෙනවනේ ඕන කෙනෙක්ටලා කරගෙන වැරදුනා දැන් කල්පනා කරලා සූප පදනවා ඉදිරි වැඩ කටයුතු අති සාර්ථක වෙන්න කියලා ඉතින් මම විශ්වාස කරන පෞද්ගලික අදින නොනිස් කියන නාමය ගෑවුන තැන අනිවාර්යයෙන්ම ගොඩ යනවා නේ ඒක ඒකෙදී මේ මම ඉන්න දැනට 100%ක් මා සාධාරණයක් කරලා තියෙනවා. මේක සමහර තැන්වලට සමහර බෑන්ඩ්ස් මම කියපු දේවල් වලින් තාම යනවා. සමහර බෑන්ඩ් මම කියලා දීපු මම කරමු කියපු එක තැන හිර වෙලා එතනින් එහාට යන්න බැරුව දැන් දෙලොක් අතර තනියලා ඉන්න සමහරලාට අපිට පේනවා. ඉතින් ඒ වගේ අපි මම ගිය තැන මම හරියට කරා වැඩ. ඉතින් ඒ වගේ මේකත් හරියට කරනවා. ලොකු දේවල් ඉතින් කියන්න නෑ බලු හොම දැන් කතා බහ යන අතරතුරද අපි කැමති අපේ ජේ ප්‍රමෝ බලන් ඉන්න
අයට වාගේ අය පරණ ගීතයක් රසවින්දනයට පරණ ගීතය ඇහිලා නැති එකක් අපිට අහන්න දුන්නා. මෙහෙම එකක් තියෙනවා අපිට ඉන්ටර්නෙට් එකට හොයයිනේ අපි. මම බල මතක මුළු මුලින් ගානා කරපු ගීතේ මම හරි ඉස්සෙල්ලා කිව්වේ වොයිස් අඩුවෙන් එහනගේ මුළු රැයක් නිදිවරා වෙහිසිලා පදවතින් ඉකිගසා නොහඬලා තව මොනලියු තව මොනගේ විරහ ගියනු බයි තනුව මම දෙයි මට සිතේ. ලස්සන හින්දුවක් ගායනා කරන්න ඉතින් පත්තුන්නේ නෑ. ඉතින් බලමු ඉස්සරහට පත්තු කරමු. අලුත් සංගීත කණ්ඩායමත් එක්ක ඇහි අනිවාර්යෙන්ම ඕක මම හිතාගෙන ඉන්නවා. මේ 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 මොකක්ද මේසක් කරලා දාන්න. ඉතින් අයියා වාගේ දැන් විනෝදාංශ මොනවද තියෙන්නේ? විනෝදාංශ ක්‍රිකට් අර උණ කියලා තියෙන්නේ හොඳටම තියෙනවා. ඒක ඉතින් රුද්දලිකෝ දැන් මගේ දැන් මේ මේවට අමතරව දැන් මියුසික් වලට අමතරව රැයට සමහරලාට කෝල්ස් ගන්නවා ඉන්න මගේ යාළුවෝ ඉන්නවා ක්‍රිකට් ගහන අය. ඒවලට නම් සමහරලාට ඒ අයට ඇඩ්වයිස් කරන්න වෙලාවක් තියෙනවා. අපේ බිනේ සමහරලාට hina නායක කෝච්චෝ කියනවා. ඔක්කොම ඇඩ් එක නවත්තලා යන්න තියෙනවා ක්‍රිකට් ගහන්න. නෑ නෑ ක්‍රිකට් ක්‍රිකට් ගහලා තියෙනවා සමහරලාට. මම ඒවත් කියනවා මෙහෙම කරන්න කිය. ඒ වගේ වුණත් තියෙන්නේ. ඉතින් ඒකට අමතරව ක්‍රිකට් සෙල්ලම් කරන්න ආසයි. ෆුට්බෝල් ගහන්න ආසයි. මේකේ නම් නෑ. ෆුට්බෝල් ගහන්න ආස ඒ වගේම ක්‍රීඩා වලට තමයි ගොඩක් මං ආස. ඉතින් ඉස්සර නම් මේ මාෂල් ආර්ට්ස් නම් මොනවා කියලා දැන් කරන්න වෙලා නැති නිසා ඒ කියන්නේ මේ එක්සර්සයිස් කරලා ඉන්න. මාරෙල පැත්තේ ග්‍රවුන්ඩ් එකට ආවොත් ඔයා දකින්න තියෙන ඉන්නවද? නෑ නෑ එහෙම සෙල්ලම් කරන්න ඉතින් වැඩියෙන්ම යවෙන්නේ නෑ. ඉස්සර නම් ගියා දැන් ගොඩක් වෙලා අඩු නිසා ගෙදර තමයි ගොඩක් කරන දේවල් කරන්නේ. එක්සර්සයිස් පොඩ්ඩක් කරනවා. ඒකල ගෲප් එකේ ඉන්න. ඉතින් කණ්ඩ කොණ්ඩ කැමති කැම් බීම වැතිනේ ගොඩක් කණ්ඩ ගොඩක් දැන් නම් ඉතින් එළවලු කන්න තමයි ආස ගොඩක්. ඉස්සර වැඩිපුර කෑ මස්. දැන් ගොඩාක් ආස එළවලු කන්න, පළතුරු. නුව තමයි. මේ දේවල් ඔක්කොම නමල ගහලා වාට රට යන්න හිතනොත් යනවද? එහෙම නෑ. එහෙම කාලයක් තිබුණා, යන්න හිතුණු කාලයක් තිබුණා. ඒ කියන්නේ දැන් ලෝබයිද යන්න? ලෝබ කොහොමද මේ දැන් දැන් හිතෙනවා. දැන් අමාරුවෙන් හදාගත්ත දෙන්නේ. දැන් අපි ඔක්කොට පේනවනේ මේ නමක් හදාගන්න කොච්චර තරුණය ඇත්තට දඟලනවාද කියලා Facebook එකේම දැක්කාම Facebook එකේම අපි දකින්නවානේ වැරදි දේවලුත් කරනවා නම හදාගන්න. ඔය අතරේ මට හොඳ පොයින්ට් එකට අපිට එන්න පුළුවන්. අයියාගේ Facebook ගිනුම් හරහා පහුගිය කාලේ ගොඩක් නරක දේවල් සිදු වුණා. කියන්නේ විවිධ අය එකතු වෙලා නම පාවිච්චි කරලා මේක නෝරේ account සදාගෙන එහෙම. ඉතින් කැමති බලන් ඉන්න අපේ ජෙපම ක්ෂක කටියලා අයගේ නියම ට්විටර් නම් නේම් එකක්, Facebook නේම් එකක්, ට්විටර් ගන්න නැහැ මට ඇත්තටම. Instagram කුත් නැහැ. Instagram තියෙනවා නදීර නෝනිස් කියලා දෙන්නේ. Facebook කොහොමද තියෙන්නේ? Facebook නදීර නෝනිස් කියලා තියෙන්නේ. ඒ කියන්නේ සමහරලාට දැන් මගේ එන්නේ DWER NO NIS. සමහරලා දැන් හොරේ වල NADNADIRA ඔන්න ඔය වගේ නම ලියාගෙන දෙන්නේ. ඔව් අනේ නම ලියාගෙන කියන්නේ හොරට හදලා දෙන්නේ එහෙම තමයි. ඒ වගේම තියෙන්නේ ගොඩක්. ඉතින් මේ පරිස්සම් වෙන්න මොකද chat? මම සාමාන්‍යයෙන් chat කරන්නේ අඳුරන දන්න දැන් වා මොකක් කර message එකක් වත් මම දන්නා ජු reply එකක් කරන්නේ. එහෙම නැතුව පිරිමි කෙනෙක් සමහරට කරොත් reply කරන ජීවිතේටවත් ගෑනු කෙනෙක් මට SMS කරොත් තරහ වෙන්න එපා. මම reply කරන්නේ නැත. මේ ඔයාගේ මගේ හැටි අඳුරන කවුරු හරි මම අඳුරනා ඉන්නවා. හොඳටම අඳුරන ආටිස්ට් කෙනෙක් හරි කවුරු හරි එහෙම වුණොත් ඒකට අමතරව show එකක් මට කතා කරත් මම reply කරන්නේ නැත. මගේ number එක තියෙනවා. number එක අරන් Viber හරි WhatsApp හරි මොකක් හරි ඒක පැහැදිලිව මට කතා කරන්න. එතකොටයි දැන් මම පැහැදිලි ප්‍රශ්නයක් අහන්නද? ඉතින් ඔයා එහෙම උත්තර නොදෙන්න ගියොත් ඔයාලගේ ගමනට බාධාවක් ඇති වෙනවා. බාධාවක් කියන්නේ මෙහෙමයි. දැන් සමහරට ඔයාව ඉල්ලුම් කරන කෙනෙක් වා සම්බන්ධ කර ගන්නවා. ඔව් ඒකට පුළුවන් නම්බර්ස් තියෙනවා. නම්බර්ස් කට්ටිය කියන ඔයා නම්බර්ස් වලට ආන්සර් කරන්නේ නැහැ කියලා. නෑ මෙහෙමයි. මේක වැරන් අරගෙන මිස් කෝල් ගහලා හරියන්නේ නැහැ නේ. හරියට කතා කරන්න ඉපේ. SMS ගාන මොකක් හරි වැඩක් තියෙනවා නම් ජෝ ටුවර් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් ටුවර් එකක් කරන කෙනෙක්ට කෙලින් කතා කරන්න පුළුවන් වෙන්නද නේද? ඔයගේ ලොකු වැඩක් වැඩක් නේ. වැඩක් නේද? ඒ කියන්නේ මගේ ෆෝන් එකේ සල්ලි නැහැ කියලා මැසේජ් එකක්
දාලා එහෙමද ෆෝන් එකේ දාන්න සල්ලි නැත්තම් කොහොමද ටුවර් එකක් ඒ කියන්නේ ෂෝ එකක් කරන්න ඒකනේ ඒ වගේ වට බෑ ඉතින් ගෙලින් කතා කරන්න ඕන එහෙම එහෙම එකක් තමයි තියෙන්නේ ඉතින් ගොඩාක් මම ගෑනු වගේ වට රිප්ලයි කරන්නේ නැහැ ඒක ගෑනු රිප්ලයි කරන ගෑනු වගේ ප්‍රශ්න හරි දුවාට නෑ නෑ එහෙම නෙමෙයි ඊ ඊ ඔය දැන් රිප්ලයි කරන එකත් මේ මේ එයාලා මේ පර්පස් ඒ කියන්නේ මේ මේ මේකක් හැටියට පාවිච්චි කරනවා ඊට පස්සේ දැන් අපි මේක මහලොකුවට ඒක වැරදි ඕව නැහැ එහෙම එහෙම ඕන්නේ නැහැ ෂෝ එකක් කරන්න නම් අපිට කෙලින් කතා කරන්න ෆෝන් නම්බර් මම මො කවුරු හරි ගමන් නැහැ මාත් එක දැන් මෙසෙන්ද මම කතා කරොත් එමගේ ෆෝන් නම්බර් එක දෙන්න මේකට කතා කරන්න කියලා කතා කරගන්න ඕනේ වාඩි දෙක් කතා කරන්න පුළුවන් පුළුවන් ඒතර අයියේ දැන් ඔයා ඔයා මේකට විවාහවයිනේ ඉතින් අපි හම්බන්න දෙයක් නෙමෙයිනේ ගෙදරින් ලැබෙන සහයකය කොහොමද ගෙදරින් ලැබෙන සහයකය හින්දා තමයි ඔක ඔයා මාත් එක්ක අද මේ ඉන්ටර්වියු එක කරන්නේ අර නැත්තම් මේක කරන්න බෑ නිදහස නිදහස නැතුව මේක ඇවිල්ලා අර අර හැමතිස්සෙම මේ අර අර වහිනෝ වගේ නෙමෙයිනේ හැමදාම වහින්නේ නැහැ මියුසික් කියන්නේත් ඒ වගේ පායන කාලයක් එනවා ඉරිත් ඇලිලා නැති වෙන්න පායන කාලයක් එනවනේ ඒ කාලෙත් බිරිඳ කියන ගෙනා මාරි ඉවසීමෙන් ඉන්නවා සහායයෙන් ඉන්නවා කියන්නේ වා කියන්නේ වාට 100 100ක සහායයෙන් අනිවාර්යෙන්ම මම මේක එතන මම මගේ බිරිඳ නිසා තමයි දේ ඒ කියන්නේ නදීර මොනිස් කියන කෙනෙක් මම නැත්තම් මම රට රටෙන්ද తీර්ණය කළ රීස් ගාරමාගේ යන්න එපා වාට මේක තමයි හරියන්නේ අදේ කිපි මේන් කීතෝ ජීසු කීතෝ ඒ හරියන දේ නේද ඒ ඒ සහාය වෙනම් සම කරන්න බැහැ ඒකට දැන් ඒ පාර්ශවෙන් වාට සහාය දෙනවනේ ඔය පාර්ශවෙන් ඒ පාර්ශවට සහාය දෙනවා හොඳ සහායෝගය දෙනවා ඉතින් සමහර තැන් වල නම් ඉතින් ඔය නිදිමර ගාතේ සහායෝගය දෙන්න කියලා බැනුම් අහනවා ඒක අඩුපාඩු වෙනවා අඩුපාඩු වෙනවා ඉතින් එයා තීරුම් අරන් තින්නේ මට නම් කොහරි ආචෝ එකට ගිහිල්ලා ආවද සමහර දවසට කොහරි ෂොපින් කරන් හරි කොහරි යන්න උනාම ඉතින් අමාරු වෙනවා එතකොට එයා තීරණ අරගෙන ඉතින් මේකට මොකක් හරි ක්‍රමවේදයක් හොයාගන්න ඒක නැත්නම් අමාරුවෙන් හරි සමහරවල් මම මේ දරුවෝ දෙන්න යනවනම් මම ගොඩාක්ම මම යන්න කැමති මම තනියම ඉන්න කැමති නෑ මම ඉන්නවා මම වාහනේ ඉවන්න ඕන කියන දේ මම ඉන්නවා මම බයයි දෙන්නවා බයා නියම ස්වාමිත්වයේ වගේම ඔයිටු කරනවා ඔයිටු කරන්න ඕන අපි මේ ලෝකේ ධර්ම දේවල් වලින් දරුවන් නෝ තාත්තා කෙනෙක් ඉන්න ඕන. දැන් ඔහොම යනතර අයිය දැන් අපි ජනප්‍රිය වෙන්න වෙන්න තරම අපි තරම එන්නේ කාගේ හරි ගීතයක් කියන ජනප්‍රිය වෙද්දී තමන්ගේ බිරිඳ අයින් කරලා දාන්න. ජනප්‍රියත්වය කියන්නේ කිව්වොත් මේ ජනප්‍රියත්වය කියන්නේ මොකක්ද? මම කල්පනා කරන්නේ ජනප්‍රියත්වය කියන්නේ ඒක අනේ මොකක්ද? හදවතේ තියෙන දේක්. ප්‍රසිද්ධිය කියන්නේ ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය කියන්නේ අපි ගමුකෝ මයිකල් ජැක්සන් කියන ගීනේ ජනප්‍රිය එල්ලා මිනිස්සු අන්ටනවා මෙතන ඉන්න විස්තරයක්නේ එහෙම බලද්දි අපි දැන් පොඩි එකක්නේ තියෙන්නේ අපි ඔලෝ විදිහ ගන්න ඕනේ නෑනේ අපි ලංකාවේ මිනිස් සාමාන්‍ය මිනිස්සු නේ මම කියන්නේ ඔයා එහෙම ඔයාගේ ඔලෝ විදිහ කේකුත් අපිට අපි මේ වටපිටාව ඉන්න එහෙම කියනවා නේද නෝට් කියන්නේ නහයට අහන්න තියෙන්නේ ආ ඒක 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 සමාවට ඒ කියන්නේ දැන් බලන්ගෙන වැඩකමට ඔව් ඒ කියන්නේ අහංකාරකමයි උඩඟුවයි වෙනයි මාට අහන්නේ කියන්නේ වෙන මගේ කතන්දරයක් තියෙනවා මම කිලින්ම මට කවුරු හරි මොන හරි කියන්නේ මම කැමති නෑ නිකන් අර නේ තනින් තන නේද මේ නියර මොකක් හරි කමෙන්ට් එකකින් හරි මේ මොකක් හරි දෙයක් තියෙනවා නම් බං උඹ නෑ මොකක්ද කියලා පිරිමිනේ අපි කොතෙන් මූණට මූණ අහන්න පුළුවන් ඕ අපිට පිරිමේ මන්නම් මට කවුරු හරි කිව්වොත් ඔබ කරන ඔබ යන විදිහ හරි නෑ ඔබ වචනේ හරි ඇල්ලුවේ නෑ මට ඇයි මෙහෙම කිව්වේ කියලා මං අහනවා මේ මගේ හැටි මම මේක අහන්නයි තියෙනවා ඕ අහන්න සමහරු දැන් මගේ වැරද්දක් තියෙනවා මට කියන්න ඕන අයියෝ ආ වැරදීනේ ඔවා දැන් ඩූට් මගෙන් අහලා තියෙනවා අයියෝ ආ නේද මං ඊට පස්සේ සමහරවල් අපි දෙන්න අරගෙනත් තියෙනවනේ ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් අහන්න නැතුව ඒක තැන්වලදී මේ එන කිව්වම මොකද්ද කිව්වේ කියලා ඉතින් සමාහරලාට වා දුරුදේ ගිහිල්ලා සමාහරලාට ඒ කියන්නේ අතපයිස්සන වෙලාවලු තියෙනවා තිබිලා තියෙනවා හැබැයි දැන් එහෙම නැහැ දැන් ඉවසනවා වයසත් එක්ක පදනම් වෙච්ච දෙයක්ද මත වයස වෙද්දී ඔක්කොම නිවෙනවා කියන කතාව ඇත්ත නෑ අපිට මෙහෙමයි දැන් මම ගොඩක්ම මම තරහා කියන දේ තීරණක් වෙන දෙයක් ඉතින් අපිට වඩා තරහා ගියා ඉන්නවා මේකේ මට වඩා තරහා ගියා ඉන්නවා එතන මම මට මොකක් හරි තරහ යන්න හරි මොකක් හරි දෙයක් තුනක් මම ගෙලින්න ෆෝල් එක ගන්න මම ෆෝල් එක කීපිරියදත් මට එහෙම එකක් කියලා මට එන්න බැරි මට මම පවුල් කියලා තව දෙයක් අහන්නද මේ වලට ෆෝන් කීයක් විතර කුඩු වෙලා දිනවද
ඉති අතර පහකුඩිලා තියෙන වටිනා ෝන් ඒ දවස ගන්නේ එහෙම දැන් එහෙම එකක් ආවහම ඉවසන්නම් බැරියක් ආව මට දැන් සෑහෙන ඉවසන්න පුළුවන් ඉවසන්නම් බැරි එකක් ආව මම ඩස් දාලා කෝල් එකක් ගන්න මම ආදරය කරන ඉන්න එයාට මම කතා කරපුවාම එයා කියාගෙන බොරු වැඩ කරන්න එපා මල්ලි ඉවසන්න එයාය ජීවත් වෙන්න ඕන හින්දා මේවා කරන්නේ එයාය ජීවත් වෙන්න එක ඉතින් ඒගොල්ලෝ ජීවත් වෙන්න නේවා මොකක් හරි කරලා ඒගොල්ලෝ මොකක් හරි හදා ගන්න නේ මොකද එනිකම් ජීවත් වෙන්න හැම දෙම කරන්නේ ඒ වගේනේ ඔයත් අයි ඔයාත නදිර නොත් නදිර නොත් අය නොට නෑ ලංකාව එක්කෙනයි එතකොට ඔයා කවහරි අනුගමනය කරාද අනුගමනය චරිතය හදාගත් අනුගමනය කරා කියන්නේ එයා විදින මිටිවත් එයා සිින්දුදීමදීවත් කතාගන්න දෙන්නේ යාගේ අභ්‍යන්තරය කොහොමද මනිච් කරගන්න ජීවිතයේ සමහට එයාලගේ වරදින්න පුළුවන් මියසිික් පැත්තිෙන් එයා කොහොමද යාගේ මියසික් නොලේජ්ජික වැඩි කරගෙන තියන්නේ එතකොට එයාගේ අනිත් පැත්ත කොහොමද හදාගෙන තියන්නේ සංගුරු කණ්ඩෑම හසුරුවන විදිිය අ ඒවා තමා පලෝ කරේ නිකන්න තනයා සදු කිය ඉති අයිදැම ඔහ තව වශ්නයක් අහනවා දැන් ඔයාට දෙන්නේ දැම්මේ මසික් පිල් එක තුළ ඉන්න ඒ කාල ගැන නෙම අහන් මංහන්න දැන්කාල ඉන්න එක දෙකේ තුන්නේ හතර කියලා බෑන්ස් ඒ ඒ කට්ටියෙන් වාට ලැබෙන සහගයක් තියෙනවා ඇත්තර මේ ඒ කට්ටියෙන් ලැබෙන නැත්තම් වෙන අයගෙන් ලැබෙන සහගය ඒ කියන්නේ ඇත්තරම දැන් මේ දෙවන පෙළ සංගීත කණ්ඩායම හැම එකකින් වගේ මට සහාය ලැබෙනවා හරිම ඔව් ඇත්තරම දැන් මම ඇත්තරම දැන් සනිදපා පළවෙනි පෙළේනේ සකුරා එතකොට මේ කියන්නේ මට මං මට මේ දෙයක් තියෙන මාත් එක්ක සංගීත කණ්ඩායම් හැම කෙනාම මා කවුරුත් තරහ නැහැ සීරම ඇත්තට මාත් එක්ක හරි ඉන්න ප්ලේස්ලා වුණත් මේ අලුත් අය වුණත් නදීර අයිය කියලා මාව හරි ආදරෙන් පිළිගන්න මං සන්තෝෂෙනවා කියන්නේ අර අයිය කියලා අර කියන්නේ මං දන්නවා මෙයා මට බාලයි කියලා සමහරව ඉන්න නදීරයා ගාගෙන එනවා ඉතින් මං දන්නවා මට වඩා පොඩි කියලා ගොඩාක් දුරට ඉන්නේ ගෞරවණීයව කතා කරන හරි මේ කියන්නේ ලොකු ගෞරවයක් වුන්නේ නැහැ දැන් මම අයිය නම් මට අයිය කියලා කතා කරද්දී අපි ආසයි නැහැ දැන් මම අහපු ප්‍රශ්නේ නස් වුණා වට මම අහන්නේ වට දෙවෙනේ ලොකුයි කියලා කියන බෑන්ඩ් වලින් වට සහාය දෙනවට ෂෝස් දෙනවද දෙනවා ඒ කියන්නේ කවුරුත් මෙයාට ප්ලේ කරන්නේ නැහැ කියලා එහෙම කියලා නැහැ හැබැයි ඒක සංගීත කණ්ඩායම ෆ්ලෑෂ් බෑක් කරන හම්බෙන්නේ නැහැ ඇත්ත කතා කරන්නේ ෆ්ලෑෂ් බෑක් කරන නම් දැන් අවුරුදු තාමාරක් කරන හම්බුනේ නැහැ මොන හේතුවක් දැන්නේ දාන්නද දන්න මේ හම්බුන්න ඒතුවක් දන්න ඔයා මොක්කර දෙයක් විතර තියෙන ඒම තුනත් එකයි නැතත් එකයි මට නයිති වැඩ තියෙනවා ඒ නැක්ක කියලා ඉතින් ලොකු හිමියක් නෑ එතකොට අයි දාම් අර එක අමතක් කරා එතින් අයි වාට දැන් ඉස්සරහට අනාගතයව දකින්න කොහොමද ලංකාවේ සංගීතය අනාගතේ සංගීතය නියමයි මොකද ඔයාගෙන් මම කියන්නේ ඔයා බීට් බෑන්ඩ් කලාවෙන් ආපු කෙනෙක් නේ. ඒක එක පාරම චේන්ජ් වෙන්න හැදුවා එකොස්ටික් කියලා නාමයක් බදලා බෑන්ඩ් එකක් හදාගෙන. එතකොට ඒකත් අසාර්ථකලා ඔයා ආපහු යන්න හදනවා බීට් බෑන්ඩ් කලාවට. එතකොට අපි ජීවිතේ යන්නේ කෙලින්නේ. එතකොට ආපහු පිටිපස්සට හැරලා ආය යන්න හදන ගමන. ඒකට ඒ කියන්නේ මං අහන්නේ එතකොට සංගීතය ගැන ඔයාලට මොකද්ද දැනෙන්නේ? සංගීතය ගැන දැනෙන දේ. මේම ගොඩක් මොදි කාවත් හදන්න යන්න බෑ මම කියන්නේ. කාවත් හදහද බල මේ වහපල්ල කියලා බෑ. ඒ රැල්ල යන පැත්තවත් යන්නේ. රැල්ල නෙමෙයි ඩියුඩ් මේක ලංකාවේ ඇති. මේක රැල්ලක්වත් දැන් මං කිව්වේ එක තැනක කට්ටියක් දැන් මේක බෙදලානේ තියෙන්නේ. ඒකෝස්ටික් ගන්න කට්ටිය, වයිෆයි, හොටෙල්ස් වල ගන්නනේ. ඉන්න මන්ද වෙන එකක් ඊට පස්සේ කට්ටිය කොන්සර්ට් කරනවා. එහෙම ඊට පස්සේ ඒ කියන්නේ තර්ඩ් ක්ලාස් මට්ටමට සමහරු කතා කරනවා ඒ වුණාට මට නම් මේක ප්ලස් ෆස්ට් එක මේක මේ අපි ප්‍රසංග වේදිකාව අවුට්ඩෝ ලිමාන් ෂෝ ඉතින් මේ ඕක අපේ කට්ටියමනේ බෙදාගෙන ඉන්නේ ඔය තුනම මට නම් එකයි ඔය තුනම මට නම් සබේදයක් නෑ මට නම් තුනම එකයි වැඩියෙන් මාස බීට් බෑන්ඩ් කලාවටද ඒකෝස්ටික් කලාවටද මම ආසයි ඒකෝස්ටික් මියුසික් වලට ආසයි නමුත් වැඩිපුර ලංකාවේ ඉන්නේ ඉලෙක්ට්‍රික් ඒ පැත්තට අය තමයි ඉන්නේ අනිත් එක තමයි දැන් අපිට ගිහිල්ලා ඉවරලා මට ඉන්න ක්‍රවුඩ් එකට මට කියන්න බෑ අඹලා ඒකෝස්ටික් කහපල්ලා කියලා මොකද එතකොට දැන් එහෙම කරන්න ගිහිල්ලා මාත් එක තරහ වෙලා දිනවා දැන් ඉන්නේ ප්‍රශ්න වෙලා තියෙනවා ඕ තරහ වෙලා දිනවා ගොඩක් දුරට තරහ වෙලා දිනවා අයියා මේ
ඉතින් අපිට ඒගොල්ලන්ගේ ඔළු වෙනස් කරන්න බෑන් දන්න ඒගොල්ලු අපි පොඩි කාලේ ඉඳන් මම පොඩි කාලේ ඉඳන් මේක ඉන්නකොට වා මේක ඉඳලා වා මොකද්ද මේ කරන්නේ කියලා එහෙම දැන් මගේ සින්දුව දැවෙනා දුක ගහන්න කීපහම සමාහලාට කොස්ටික් ගහන්න කියම ගහන්න ගියක් නේ එතකොට උතනදි ප්‍රශ්නයක් ඇති වෙනවානේ එතකොට මම හිතපු දේ තමයි මම ඉන්න ඕන කොතන මට අයිති දේ මේක තමයි මගේ පුතා සමහර විටයි කොස්ටික් බෑන්ස් වලින් මොන හරි දෙයක් කරා නමුත් යු මන් තේරුම් ගත්තදී මට කොපමණ තමන් කරලා ඉන්නවා අන්න ඒක තමයි මට කරන්න පුළුවන් දේ මේ අවුට්ඩෝ ඉලෙක්ට්‍රික් දේ තමයි මට මන් දැන් මට තේරුම් ගත්තදී දැන් මම ඊපෙරද දැන් ලංකාවේ බක්ස ශබ්ද පරිපාලකේ නාලකයිය නාලකේ තියාගත්තා මම නාලකයි වත් ඒකට කරගන්න මේ වැඩේ නම් අදහස් ටිකක් ගන්න බල හොඳ අදහස් තියා ගන්න බල ඉතින් නාලකයි මට ඕ ඕ ඕ ඇත්තම මාර චරිතයක් ඒ වගේ ප්‍රිස්කෝපර අයියවත් හොයා ගන්න ඉතින් නාලකයි කිව්වේ නදීර ඉතින් අපි දන්නේ මේ දේනේ මමත් ඔය ඔක කරන්න ගියා උනාට මල්ලි ඉතින් අපි ඉල්ලන්නේ අරකන් ඉතින් අපි gedere ඉන්නත් බෑනේ මොන හරි දෙයක් කරන්නට මටත් කියන්න තියෙන මේක තමයි අපි කරන්න gedere ඉන්නත් බෑ මේක gedere ඉඳලා පුරුදුත් නැහැ. ඉතින් ඉන්න බෑ අපි. අපි දැන් කඩේට ගිහින් දන්න දේ කරනවා ජුට් ඕක තමයි සරලම. කඩේට ගිහිල්ලා අපි සතු සීන දිනා සුදු සීන දිනා. ඔව්. ඉතින් අපි ඉල්ලන්නේ සීන කියලා දෙනවා සුදු ඒවා දෙන්න. ඔව්. ඉතින් කන්නේ සීනෙම තමයි ඒ ඔක්කොම නේද? ඔව් ඔව්. ඉතින් අපිට බෑ බලෙන් දෙන්න බෑනේ රතු සීන්. අන්නේ ඒකයි. ඉල්ලන දේ මගෙන් ඉල්ලන්නේ මේක. පෑඩ් ගහන්න කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ ඔක්ක පෑඩ් ගන්න කියලා. නමුත් ඒක සමා වෙන්න ඕන. ඒක දැන් ආයෙ මුලින්ම කරන්න බෑ. ඒ කියන්නේ මම හිතන විදිහට ඔයා දක්ෂයට තන දීලා ඔයා අනිවාර්යෙන් පොඩි එකිනෙක තන දීලා ඒක එහෙම එකක් කරගෙන ඉන්න එක හොඳයි ඒක. ඔයා ඔය හිතන විදිහ රටේ හිතන්නේ නැහැ නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ. එහෙම හිතනවා නේද? දැන් මෙහෙමයි අපි හැම මෙතනදී හිතන්නේ අපි සේරම මිනිස්සු. අපි සේරම මේ හැමදේම කරන්නේ ජීවත් වෙන්න, ඔයා ජීවත් වෙන්නත් ඕන, මම ජීවත් වෙන්න. මට තව එකක් ඔළුවට ආවා. දැන් ඔයා පැන පැන ගියා නේ කපහු ගිහින් ඉතින් ඒක වාට පාර්ලිමේන්තුවේ යන්න තිබ්බනේ මේ හොඳ හොඳට වාට මිලියන ගාණක් හොයා ගන්න තිබ්බනේ. ඒක පැන පැන ගියා කියන්නේ. ඒ කියන්නේ අර සංගීත කණ්ඩායම අයින් කළා. ඒකත් දැම්මා. එතකොට දැන් පාර්ලිමේන්තුවේ දැන් ආයේ දැන් මේ ප්‍රශ්න අහලා ඒවට උත්තර දුන්නාට පස්සේ ආයෙ එතෙන්ට මා. එතෙන්ට මා වෙති මට මතක් වුණා මේ පාර්ලිමේන්තුව කතාව. පාර්ලිමේන්තුව දේශපාලනය කරන්න අදහසක් නැද්ද? අනේ අම්මෝනේ. ඇයි? ජනප්‍රියද? දේශපාලනය කරන්න ජූට් ඉගෙන ගන්නවා. දේශපාලනය දේශපාලන කියන්නේ ඒක විද්‍යාව. මම හිතන්නේ බොරු කතාවකින් ගණන් ගන්න ඕනේ. මොනවද කිව්වේ? ඒක ඉන්නේ නම් අපේ ලංකාවේ. කවුද ඉන්නේ? අපේ ලංකාවේ. ගරුතර පාර්ලිමේන්තුවේ ඉන්නේ ඕන. ගරුතර පාර්ලිමේන්තුවක් තියෙනවා. තියෙනවා. ඒකේ ඉන්න කට්ටිය කොහොමද 100ට කීයක් ඉන්නවද කියලා නම් මම දන්නේ නැහැ. මම සරලව අහන්නේ. වාට ඇරෙම් ඇවිල්ලා නැති දේශපාලන අම්මෝ ඇරෙම් ආවත් ඇරෙම් ඇවිල්ලත් නැහැ ආවත් ගන්නෙත් නැහැ. ඔය කිව්වට මට මිලියන 10ක් 20ක් 30ක් 40ක් දෙනවා කිව්වොත් නගිනවනේ නේද? නේද? ඒක ඕක කරගන්න, ඒ කියන්නේ ආත්ම ගානකට කරගන්න පවක්. ඒ කියන්නේ මිනිසුන් අර වට්ටලා කොටිම ගෙදර ගන්නේ ගෙහෙම ගෙදර මිනිස්සුන් අතර වට්ටවානේ, රවට්ටලා හැම කෙනාම නේ මං කියන්නේ බහුතරයක් ඉන්න දේශපාලනය ගැන අපි කතා කරගෙන මිනිස්සු අම්මියෝ මම ඡන්දෙ දෙන්නෙත් නෑ කාටවත්. මම ඡන්දෙ දේශපාලනය කරන්නේ ඉතින් අයිය හරි දැන් ඔය දේශපාලනේ යන්නේ නැහැ කියලා තරයම කිව්වා. අයියාගේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවද තියෙන්නේ? දරුවන්ගෙන් බලාපොරොත්තු. දරුවෙන් වෙන ඇත්තටම දෙන්න ඉස්සලා මුන්ට ඉගෙන ගන්නවා. මියුසික් වලටත් දක්ෂයි. නමුත් ඒගොල්ලෝ මියුසික් කරයි කියලා දරුවා දාන්නකො දැන් ඔයාගේ බෑන්ඩ් එක ඔක්ක පැඩ් දාන්න කියලා දැන් පොඩි පොඩි බෑන්ඩ් කැටවුටියක් බිහි වෙලා තියෙන අප ලංකාවේ හද වාගේ. ආ කැමති නැති කැමති වෙන්න ඉතින්. ඒගොල්ලෝ කැමති දේට තමයි යොමු කරලා තියෙන්නේ. කැමති නම් මියුසික් කරයි කවුද හරි මොනවා කරන්නද ළමයට හොඳට උගන්වලා තියෙනවා. අය හතර කියා දෙන්න ඉතින්. අය හතර කියා දෙන්න ඕන. අය හතර කියන එක දාන්න එක අම්මා කෙනෙක්ගේ තාත්තා වගේ. අය හතර කියා දීලා හොඳ මිනිස්සෙක් කරලා ඊට පස්සේ එයා කෙනෙක්ගේ පාස් කරගන්න. ඉතින් මොනවා කරයිද දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලොන්ට බල කරන්නේ නැහැ. මියුසික් කරපන් මෙන්න කියලා. හැබැයි හොඳට ඉගෙන ගන්න ඕන කියන එක මම ඒගොල්ලන්ට කියලා දීලා. ඉතින් අයි තව ගීතය කොටසක් අහමු අපි ජනප්‍රිය ගීතයක් ජයතුම බලන් ඉන්න අයට. ඔබ නොයන කාරණේ දැනුණා එක් බින්ද කාරණේ දැනුණා සමුගන්න කාරණේ දැනුණා විඳවන්න වූසෙනේ පිරුණා විඳවන්න වූසෙනේ පිරුණා.
ශ්‍රේඩාක්ලෝ ගීතය. ඔව් ඔව්. ඉතින් හැරම් ලක්ෂයක් කරා ජීවිතේ නෑ. ඒ කියන්නේ සෑහෙන්න ඒ කියන්නේ වෙනස් සින්දු ඒ කියන්නේ අර එකම පොඩි සමල්ලි තමයි. ඔව් ඔව්. එකම සින්දු එකම වගේ සින්දු කිය කාලයක් තිබුණානේ දැන් ආරම්මණගේ ඕකේ වෙනස්. මම දකින්නවා නදී රයියේ දැන් වාගේ දැන් මේ ඉස්සරහට කරලා තියෙන සින්දු හරි වෙනස්. වෙනස් වෙනස් ස්ටයිල් වලින් එනවා. ඔව් අපි ඒ ඔයාගේ අදහසද? මොවිද මෙහෙමයි මම බලාපොරොත්තු වෙන්නේ දැන් අපි එකම තැන ඉන්න ඕනේ නෑ. මල් සින්දු කියන්නේ මල් සින්දු අඬන සින්දු එතන ඉන්න ඕනේ නෑ. ඕක මේ දැන් දෙන්න ඕකම දැන් ඕක අහලා එපා වෙනවා එපා වෙනවා. ඉතින් එහෙම සින්දුවක් ගැහුවොත් ඔයාලා ජනප්‍රිය වෙලාට සම්මානයක් ගන්න පුළුවන්. සම්මාන ඔව් සම්මානයක් ගන්න පුළුවන්. හදවතේ ගායකයෝ ඉන්නවා ලංකාවේ. හදවතේ ගායකයෝ ඉන්නවා. හදවතේ ගායකයෙක් කිව්වොත් අපිට මතක් වෙන චාමරවනේ. එක්කෙනා ඉදින්ද හදවතේ ගායකයෝ මාතන් කියන්නේ මෙහෙමයි දැන් පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ චාමර කියන ගායකයා කවදාකවත් මල් සින්දු කියලා නෑ. කැසට් තරම් බලපුවාම ඒ සින්දු අපිට නම් කරන්න හම්බෙන්නේ නෑ. ඒ මාර සින්දු ටිකක් තියෙනවනේ. ඉතින් ඒ කාලෙත් එක්ක අහන්නේ ඔයාට සම්මානයක් ගන්න ඕන අදහසක් නැද්ද? ඒ කියන්නේ එතන කරන්න වැඩ කරන්න නෑ නෑ. එතෙන්ට මෙහෙමයි. සම්මාන ඕනේ නෑ. කවුරු හරි මගේ සින්දු අහලා හොඳයි කියලා අපිට වැඩක් දීලා අපි මේ අපිට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන්නේ රසිකයෝනේ. එන්නේ ඒ දේ හදලා දුන්නාම ඒ සම්මාන ඕනේ. සම්මානත් අවශ්‍ය නැහැ. මේ තියෙන දේ හොඳට නැති. ඒ කියන්නේ එහෙම කියන අතරතුරදී අය වා දැන් අවුරුදු මං හිතන්නේ දැන් කොච්චරද මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා? දැන් අවුරුදු 20 ඒකට අර 16න් ආවා කියන්නේ කීයද? 20 ගානක් නෙමෙයි. 20 ගානක් ඒකට වයස 18 නෑ වයස 18 නෑ. ආ, ඒක උපන්දිනේ මතක ගන්න අනිවාර්යයි. මේ 18. මේ 18. වයසත් ඕන නම් කියන්නේ දැන්. වයසෝ නෑ. ඉතින් ඔය වගේ සරාගිය එකක් තියෙන්නේ ඉතින් මොකක් හරි ඉතින් වෙන රහස්‍ය මොනවා හරි දේවල් කරනවා ඉතින් රහස්‍ය කිසිම රහස් නෑ. එක්සර්සයිස් පොඩ්ඩක් කරලා ඔය ඉන්න සරසේ hina වෙලා ඉන්නවා. hina වෙලා ඉන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් අයි දැන් මම වාගේ අහන්න ගියේ ඔයා දැන් මේ අවුරුදු 20ක ඉතිහාසය තුල ඔයා වාගේ ජීවිතයට ගායනා කරලා හම්බ කරගත්ත දේ මොනවද කරලා තියෙන්නේ? වාගේ ජීවිතේ කරගත්ත. ඇත්තටම මගේ ජීවිතේ ද මං ජීවත් වෙලා හදලා ගියාම ඒකත් ඔය ඒකත් නේද රටට නායකාරයෙක්ද? මේමයි ඒක මං කියන්නම්. මම සින්දු කියලා හම්බ කරපුවා වළින්නම් කිසිම දෙයක් මට මම කරගෙන තියෙනවා. මං ජීවිතේ ගත කරන මිසක් වටිනා කියන දේවල් හම්බුනේ මගේ බිරිඳගෙන්. මට ගෙවල් දොරවල් බිරිඳගෙන් සහ මගේ අම්මගෙන්. මම ඉන්න තැනමට අම්මා දීලා තියෙනවා. ඒ වගේම අදටත් මගේ හැම දෙයක්ම බලනවා. බිරිඳගි පැත්තෙන් මට ලොකු ඒ කියන්නේ ලොකු දේවල් හම්බෙලා තියෙනවා. ඒකමට මට හරි ලේසි මේ ගමන යන්න. මට කවදාකවත් අර ගෙවල් හදන්නේ නැහැ. ඒකම මට ඒ වගේ ලොකු බලාපොරොත්තු නැහැ. ඔක්කොම දේවල් අංග සම්පූර්ණලා තියෙනවා. සේරම අංග සම්පූර්ණලා තියෙන්නේ. මට දැන් තියෙන්නේ දරුවෝ දෙන්න උගන්නගෙන උගන්නගෙන මේ ජීවිතේ කාත් එක්කවත් මම ඉස්සර වගේ නෙමෙයි හරි කැමති නෑ කාත් එක්කවත් තරහ වෙන්න. මම බෑන්ඩ් එක පටන් ගත්තෙත් මම කල්පනා කරා මේ බෑන් කරලා බෑ නංගිට කණ්ඩායම වල කොල්ලන් ආරම්භ තරහ වෙනවා. මම හරි බයෙන් හිටියේ ඒකට. මොකද ඉස්සර වගේ නෙමෙයි මම හරි ආස නැහැ තරහ වෙන්න කාත් එක්කවත්. හැම කෙනාම අපිට ඕනේ මේ වෛරය නෙමෙයි. බෑ බෑ ලස්සන්ට යන්න ඕන අපෝ. hina වෙලා කරලා අර දැක්කහම ඉස්සේ. ඒ වෙනස් වීම වාගේ මම හිතනවා මෙතනින් එහාට තියෙන ගමන අය ලොකු ගමනක්. අනිවාර්ය අනිවාර්ය. මට මගේ ඇඟටත් තේරෙනවා ඒක. මට දැන් දේවල් වලට තරහ ගන්නෑ. මුලින් තරම් මට බැන්නත් මම කියන තරහ ගිල්ලන තියෙන්නේ ඒක පස්සේ කතා කරමු කියලා කියනවා. ඉතින් ඔහොම යන අතරේ විදේශ සංචාරයම ඇති. ඔව් අතර මේ අගෝස්තු මාසේ ඉතාලි සංචාරයක් තියෙනවා. ඔයගේ සංගීත ගන්න බ්‍රේව්ලක් බ්‍රේව් සංගීත කණ්ඩායමක් කියලායි පළවෙනි සංචාරිකාව. මම තව හාරස් ප්‍රශ්නයක් අහන්න. ෆ්ලෑෂ් බෑක්ලත් එක්ක කොච්චර යන්න ඇද්ද ටුවර්? මතක නැහැ මම. එතන ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඒවා හැදින් තන එතන. ඔව් අනිවාර්යෙන්ම. ඔහොම ගියාම අය දැන් ආස නැද්ද ඔයා? ඔයා දැන් අලුත් සිදු කරන එක එක විවිධ සිදු වෙනවානේ. අම්මට තාත්තට ගීතයක් ගායනා කරන්න ඒක මම ඇවිල්ලා නැහැ. මම කරලා කරපු නැති දේ තමයි අම්මා වෙනුවෙන් ගීතයක් මම ගායනා කරනවා නම් ළඟදී මම අම්මා වෙනුවෙන් ගීතයක් කියනවා. මොකද මගේ අම්මා අවුරුදු ගාණක් පිටරට මම දුක් විඳලා ඉතින් ගොඩක් දේවල් කරලා තියෙනවා. තාවටත් කරනවා. ඒතර අයියා පවුලේ ඉන්නේ කවුද? මමයි අයියා විතරයි. අයියා දැනට අම්මයි තාත්තයි. අම්මා තාත්තයි අම්මයි තාත්තයි පොඩි කාලෙම ගෙන්නුණා දෙලගෙන. ඒක මට ඇදුනේ අම්මා වාගේ.
අයත් ඉන්නේ ඉතාලියේ අම්මත් ඉතාලි. මේ ඒගොල්ලෝ ගොඩක් කල් ඉත වැඩිම ආදරේ අම්මටද බිරිඳටද කියලා ඇහුවා. ඕක නිකන් අර මාර ප්‍රශ්නයක් ගහන්න. දෙන්නම දෙන්නම එකට. අද ෆෝන් එකක් නැති වෙයිද? මේ වගේම අපි දැන් දෙන්නම එකතු කරලා දෙන්නම ආදරේ නදින නෝන්ස්. ඔව් දැන් කොහොම මේ මොනම කේමක අපි දෙන්නම එකතු කරලා මොකදේ දෙන්කයක් හදලා ගත්තා. ඒ චිත්ත තියෙනවා. ඒකට තමයි ආදරේ. දෙන්නම ඕනේ. ඔන්න හරි. ඉතින් අය කැමති නැද්ද මියුසික් ප්‍රොඩක්ෂන් එකක් එම් පටන් ගන්න අදින නෝනිස් නාමේ? ආ බලමු. ඒ කියන්නේ මේ ලොකු ප්ලෑනින් නෑ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ බෑන්ඩ් එක කරගෙන සාමාන්‍ය ජනතාවට දෙයක් කරගෙන මියුසික් වලින් ඇත්තටම අපේ ෂෝ බලන්න ඉන්නේ සාමාන්‍ය මිනිස්සුන්. මම සාමාන්‍ය මිනිස්සුන්ට දරන්න පුළුවන් විදිහට දෙයක් කරලා ගමන යන්න තමයි බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු තමයි තියෙන්නේ. ඔව්. අයියාගේ ජීවිතයේ වැඩියෙන්ම මතක් වෙන මොකක් හරි සිදුවීමක් තියෙනවද? ඒ කියන්නේ අමතක කරන්න බැරි වුණු සිදුවීමක්. අමතක කරන්න බැරි සිදුවීමක්. ආ අපි ඉතාලි සංචාරයක් වෙලාවේ එතකොට මාගේ බිරිඳගේ අයියා ඉතාලි හිටියේ. ඒ වගේ ඔස්ට්‍රියා තමාෂෝ එක තිබුණේ. ඔස්ට්‍රියා වල ඉඳලා ඔස්ට්‍රියා යද්දිත් මට කතා කරුවා අපේ මාසිනා වයිෆ් අයියා. අරගලද ඊළඟට තියෙන්නේ මිලානෝ ෂෝක. ඔව් මිලි මිලානෝ ෂෝක දින මම එනවා අනිවාර්යෙන් එනවා. සෙප්තෙම කියලා කතා කරුවේ. ඊට පස්සේ අපි ඔස්ට්‍රියා ගිහිල්ලා එද්දි වෑන් එකේදී මට කෝල් එක ගත්තේ මිනින් කෙනෙක්. අරන් කිව්ව හිතාගන්නත් බැරි දෙයක්. ඒ කියන්නේ මම මස්සිනා නැති වුණා. ඒක අමතකෙන්නේ නැවලා. ෂොක් වුණා අපි. මම ගිය වෙලාවෙම එකුණ එකයි මාත මාර දරා ගන්න දෙන්නේ. ඉතින් එකම ඇවිල්ලා ඊළඟ අවුරුද්දේ බෑන්ඩ් එකෙන් අයින් කිරුවා. ඒකත් ෂොක්. මට අහන්න බැරි ප්‍රශ්නයක් අයිය. ෆ්ලෑෂ් බෑක් එකෙන් ඔය අයින් කරාද? අයින් කරා. ඒගොල්ලෝ ලොකු කම්පැනියක් නේද? ඉතින් ඔය විශාල කම්පැනියක් ඒගොල්ලෝ ඉතින් අපි සමහර ස්ක්‍රීන් රටාවල් වලට හරියන්නේ. ඒ කියන්නේ ඔයා ඔන විදිහට හිටියේ නැහැ එතන. ඔව් ඩිසිප්ලින් හරියට තියෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒ කියන්නේ ලොකු කම්පැනියක් නේද කියන්නේ තනන්නේ. ඒක ප්‍රශාන්ත නන්දි කියන්නේ ලොකු චරිතනේ. ඒගොල්ලෝ ඩිසිප්ලින් බලන අකුරටම ප්‍රශාන්ත අයලා පුඩි කාලේ ඉඳන් ගොඩක් අර ඩිසිප්ලින් එක හැදිලා තියෙන ඒගොල්ලෝ. ඒ කියන්නේ ඔයාට නැහැ ඒවා. ඊව නැහැ නැති. ඒ කියන්නේ ඩිසිප්ලින් කියන්නේ අර පොඩි රණ්ඩු සරුවල් ඔය එක්කිනායක ඇති වෙච්ච ඒවා සමහර මම දැක්ක ගාම්ම සමහර ඒවා කෙලින්ම කියන එහෙම හොඳ නෑනේ. සමහර යාට එයාට හොරෙන් කරන් කියන්න දෙන දේවල් මං කත් තියෙන තැන කෑ ගහලා එහෙම කරා. ඒ වගේ අර ඩිසිප්ලින් තියෙන අයට අපි තමයි දැන තියෙන්නේ. ඉතින්ට අපි ගැලපෙන්නේ නෑ. ඔයා මේ මාදිර කියලා දෙනවා නෝ ෆ්ලැෂ්බැක් එකක් කරා කියන. ඩිසිප්ලින් නිසා තමයි ඔක්කොම කරා තියෙන්නේ. ඉතින් අයිද ඔහොම යද්දි කැමති ඔයාව ෆලෝ කරන යාළුවන්ට මම ඊට කලින් අහන්න එපා. ඔයා කැමතිද වාට දුරකථන ඇමතුම්ද ලබා දෙනවට Viber WhatsApp calls දෙනවට කැමතිද? වැඩි කන්න හදන්න ඉතින් ප්‍රෝග්‍රෑම් එක මම අහන්නේ කැමතිද කියලා. නෑ අවුලක් නෑ ප්‍රසංග වලට. දැන් ප්‍රසංග වලට ඉස්සරහට දැන් බෑන්ඩ් එකක් ඕනනේ. ඒක ප්‍රශ්නයක් නෑ උනේ කියලා කතා කරන්න. මම පෞද්ගලික දෙයක් අහන්නේ. දැන් ඉස්සෙල්ලා මම ඇහුවා දැන් ප්‍රසංග වලට දැන් නදී රොන්ස් කව සින්දුව රේඩියෝ කරනවල බස් එකේ යද්දී උනත් සින්දුව අහන්න පුළුවන් නේ. ඉතින් කැමතිනේ ගැහණු ළමයි පිරිමි ළමයි විශේෂයෙන්ම ওই කටහඬට කැමති ගැහණු ළමයි. ඉතින් ගැහණු ළමයි ඉතින් කතා කරොත් එහෙම කතා කරන්න අවස්ථාවක් වට හම්බෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඉතින් අපි නදී රොන්ස් සම්බන්ධ කරගන්න තිරේ අපි දානවා. දුරකථන අංකය කියමු. දුරකථන අංකය 073 45 40 40 ඕනගින්ට කතා කරන්න පුළුවන්. ඕන කතා කරන්න පුළුවන්. ඒ ඕන කෙනෙක්ට ආන්සර් කරනවා කියලා වගේ මෙන් කියන්න පුළුවන්ද? ඕන කෙනෙක්ට ආන්සර් කරනවා. තරහ ගන්නේ නැහැ දැන්. ඕ නෝ ප්‍රොබ්ලම් ශ්‍රී ලංකා විතවුට් පාර්ලිමන්ට්. ඉතින් ඔන්නම පස්සයක් ඔන්න එයා කිව්වා. ඉතින් අයියේ වාව් දැන් ගෙදරට එහෙම අවහරි වාගේ රසිකාවියක් ආවොත් එහෙම පිළිගන්නවද? එන්න එහෙම කැමති. එහෙම සාමාන්‍යයෙන් දැන් එහෙම වෙනවා සාමාන්‍යයෙන් ආසයි. නෑ දැන් අපිට වඩා ටීන් යංග් ආටිස්ට්ලා දැන් ඉන්නවා. ඒ අයට තියෙන මේ මොකද්ද ආකර්ෂණය දැන් අපිට චුට්ටක් අඩුයි. ඒ කියන්නේ වයස නිසා යංග් ජෙනරේ දැන් අලුත් පැත්තේ ඉන්නවා. මම හිතන්නේ වයස නිසා. ටිකක් ඇත්තන වයසයිනේ දැන් එකක් තියෙනවා. දැන් අපි මේ ගෑන් ළමයින්ගේ පස්සේ යන කාලයක් නෙමෙයි, අපේ පස්සේ යන කාලෙකුත් නෙමෙයි. ඒනට අපිට පේන විදිහට ගෑන් ළමයි පස්සෙන් එන කාලයක්
නෑ නෑ ඇත්තටම දැන් මේකනේ සමහර අය දැන් සමහර අය කියන බැඳලා නෑ බොරු වයස කියන මං කවදාකවත් නෑ බැල බරුව දෙන්නෙක් ඉන්න මගේ ඇත්ත වයසත් මං කියනවා ඒකෙ හින්දා අර නරක නරක ඉෆෙක්ට් එනවා අඩුයි මට ගොඩාක් අඩුවෙන් තමයි ඉන්නේ ගොඩාක් බොරුව රඟපාන්න ගියොත් තමයි ප්‍රශ්නේ ඉන්නේ ගොඩාක් ගොඩාක් අපේ මගේ වයිෆ්ටත් දැන් Facebook එක ගත්තත් මගේ වයිෆ්ටත් ගොඩාක් දෙනෙක් ආදරේ කියනවා හොඳ කෙනෙක් ඔයා එහෙම කියලා අර ලං වෙන අයත් වයිෆ්ට ආදරේ වෙලා එහෙම වෙනවා මිසක් කවුරුත් වැරදි මේකකට එන්නේ නැහැ ඒක හරි කියන්නේ ආශිර්වාදයක් වගේ අදයි දැන් අපි කතාව අය හොඳ හොඳ දැන් ඇහුවා ඔයා ගැනත් කිව්වා මේ ආස කරන දේවල් අපි මෙහෙම කරා අයි මම වයින් මෙහෙම ප්‍රශ්නක් අහන්නද ඔයා කැමතිද ඔයාගේ ගීත ගායනා කරනවට වෙන කවුරු හරි කරලා වේදිකාව උඩදී මුදල් උපයා ගන්නවට අනේ කමක් ඒ කියන්නේ සල්ලි හොයන්න පුළුවන් අපේ සින්දු කියලා ප්‍රශ්නයක් නෑ ඉතින් අර 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 ඒක දිගින් දිගට මොනවද ඔයාට බඩේ පහරක් වෙනවා දිගටම ඉතින් දැන් මම හිතන්නේ එහෙම නෝටිස් එකක් දීලා තියෙනවා මම දැකලා තියෙනවා එහෙමද ප්‍රසංගේ දිනවා දැකලා තියෙනවා කීප එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා ඔයා ගීත ගායනා කරන ඔයා විදියට මොනවාට කරලා ආ එහෙම ඔයා කැමති නෑ මම දැකලත් නෑ උනාට දැන් මේ එහෙම එහෙම කරනවා කරාදින අපි දැන් මම ඉස්සෙල්ලා කිව්වේ අපි මේ තැනක් හර ජීවත් වෙන්නේ නේ හැමදේම කරන්නේ අනවශ්‍ය දේවල් වලින් තමයි අවශ්‍ය දේවල් එළියට එන්නේ. ඉතින් අය අවසාන මොහොතේ අපි කැමති අපි දැන් මේ අපි අලුතින් වැඩ පටන් ගත්ත මේ ජීපම ගොඩක් දෙන්නේ ගැන පොඩි වචන මිදක් කියන්නේ මන් දන්නේ හදවතට දැනන දෙයක් කිව්ව නෑ. ඇත්තටම දැන් අපි දැකලා තියෙනවා ඒ කියන්නේ දැන් සමහර ප්‍රෝග්‍රෑම්ස් දැන් YouTube නේ සමහර අය සමහර ඉන්ටර්විව්ස් කරන ලොකු කියන්නේ ලොකු ආර්ටිස්ලා වගේ නා වෙනම පැත්තක කට්ටියක් ඉතින් හරියට නේද කියන කල්වාට තියෙන දැන් වෙනම පැත්තක කට්ටියව ගන්න දැන් මේ මට තේරෙනවා මේක අපි දැන් ප්‍රසංග වේදිකාව ඉන්න සෙට් එකව තමයි මෙතන මේ වාදකතු කරන් මේ වැඩේ කරන්නේ මේක ඒ කියන්නේ අපි දැන් මේ මේ අපි මේ ශේෂ්ත්‍රේ ඉන්න රිවිෂන් ලොකු අස්වැසිල්ලක් මේක මේ මේ බලන්න ආස කට්ටිය ඉන්නවනේ සින්දෙව්වට දැන් මම හිතන්නේ ඉස්සරහට එන උතුම මාධ්‍ය තමයි YouTube මේක මාධ්‍ය ඉතින් එන්නේ පටන් ගත්ත එක තව අවුරුදු දෙක තුනක් යද්දී සෑහෙන්න හොඳ තැනකට එනවා ඔයා හොඳ දෙයක් පටන් ගන්න තියෙනවා කියන්නේ හොඳ අනාගතයක් තියෙනවා මේ වැඩේට thank you ඒ ඒ සුපර් ඉතින් මට සන්තෝෂයි ඉතින් මල් ළඟ හිටපු මගේ සංගීත කණ්ඩායමේ හිටපු බේස් গিitar වාදකයා අද මෙහෙම තැනකට ඇවිල්ලා මේ වගේ දෙයක් කරගෙන ඉදිරියට යද්දී මතක කරලා subscribe කරන්න මම කියද්දි මම අද මතක් කරන්න ඔයාව හොයාගන්න බැරි දන්න ඔයාව හොයන කට්ටියට අවශ්‍ය නියම තොරතුරු බෙදලා දෙන්න එක තමයි අපේ මේ වැඩසටහනේ අරමුණ නෑ හොඳ අරමුණක් ඕගොල්ලන්ගේ ඒක ඉස්ස චිද්දේ වගේ පාර්ථනා I think ජේ ප්‍රමෝ අපේ channel එක බලාගෙන හිටපු data කපාගෙන මේ පැයක කාලේ බලන් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි පින්
අයිතින් අපි නැවතවාරයක් හම්බෙමු මේ වගේම ජනප්‍රිය කලාකරුවෙක් එක්ක. ඉතින් මං නැවතත් කියන්නම් අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක, bell icon එක ඔබ නමත කරන්න එපා. නදීර නොනිස් මහත්තයා කියලා කියන්න. එහෙම එපා. එහෙපා. අයියා නොනිස් අයන්නේ. ඔව් තාමත් අයියානේ. අයියා. ඉතින් නදීර අයියාගේ numbers දාලා තියෙනවා අපි description එක තුලත් දාලා තියෙනවා පල්ලෙහා. ඒවා සම්බන්ධ කරගෙන වැඩි වැඩියෙන් ප්‍රසංග අරගෙන තව ලස්සන නිර්මාණ බිහි වෙලා මම හිතන්නේ තව සම්මානයක් එහෙම දැන් කැමති නැහැ කියලා කිව්වනේ. ඒවත් අතේ තියාගෙන අපි ළඟින් ආශ්‍රය කරපු බුද්දෙක් විදියට සම්මාන ළඟින් තියන් කතා කරන්නනේ. ඔව් ඉතින් අපිත් ආසයි අපි වගේ ඒවා. ඉතින් විදේශ සංචාර වලට කතා කරන්න සම්බන්ධ කරගන්න කිසිම පරහක් නැහැ. ආන්සර් කරයි උත්තර දෙයි. ඉතින් නදීරායේ අවසාන කෑල්ල අපිට ගීතයෙන් අපි මේ වැඩසටහන ඉවර කරමු. ගීතයෙන් තවෙනා දුක මේ වාවනු බෑ කඳුලල් දිනේ තේ බාරගන්නේ නෑ මාතරම් කවුරුවත් ඔබට නම් ආදරේ කරන්න ජේපමෝ. ඕ ජේපමෝ වලතුනලා වටිනා අදහස ඒකයි. ඉතින් අපි නැවතවර කියනවා අපි ඊළඟ වැඩසටහනදී හම්බ වෙනතුරු අපේ channel එක සමග රැඳී සිටින්න. ජේසුවිලා.